සියලු දෙනාටම සුබ දවසක් අපේ channel එකේ කරන පළවෙනි ඔටෝමොබයිල් වීඩියෝ තමයි මේක අද කාලේ හැම ගෙදරකම වගේ වාහනයක් තියෙනවා අපි හැමෝටම වාහන එලවන්නත් පුළුවන් ඒ වුණාට අපිට වාහන ගැන තියෙන කාර්මික දැනුම අඩුයි ඉතින් මම ඉගෙනගෙන තියෙන දේවල් ඔකට සරලව කියලා දෙන්නවා මම මේ අදින හදන්නේ කට්ටියට සරලව කියලා දෙන්නත් ඔකට බලන්නදී මං කවුද කියලා මම කෑගල්ල කාර්මික විද්‍යාලයේ ඔටෝමොබයිල් දෙවනවසර ඉගෙන ගන්නේ මුලින්ම මම කතා කරන්න බැලුවේ බ්‍රේක් වාහනේ බ්‍රේක් පද්ධතිය ගැන මොකද මං හොයලා බලද්දී YouTube එකේ හැමදෙනාම තිබ්බා එන්ජිම කොටස් හඳුනා ගැනීම වගේ වීඩියෝ ගොඩක් ඒ හින්දා වාහනේක ප්‍රධාන පද්ධතියක් වෙන බ්‍රේක් පද්ධතිය ගැන මම කියලා දෙන්න හදන්නේ වාහනේ ධාවනයේ වෙද්දී එතන චාලක ශක්තියක් තියෙනවා ඒ චාලක ශක්තිය ඝර්ෂණ බලය යොදාගෙන තාප ශක්තිය බලයට හරවලා තමයි වාහනයක් අපි නතර කරගන්නේ ඉස්සර අපි කතා කරමු වාහනයකට බ්‍රේක් ඕනෙ වෙන්නේ කියලා වාහනයකට බ්‍රේක් ඕනෙ වෙන පළවෙනි හේතුව තමයි වාහනයක් ධාවනයේ වෙද්දී වාහනේ වේගය පාලනය කරගන්න මේක තමයි පළවෙනි කාරණාව දෙවෙනි හේතුව තමයි ධාවනයේ වෙන වාහනයක් නවත්ත ගන්න අපි කොහොමයි වාහනේ නවත්ත ගන්න ඕන අපි බ්‍රේක් ඕනෙ වෙනවා තුන්වෙනි කාරණාව තමයි නවත්තලා දින වාහනය චලනය වෙන වලක් ගන්න. ඒ කියන්නේ අපි හෑන්ඩ් බ්‍රේක් පාවිච්චි කරන්නේ ඒකට තමයි. වාහනයක ප්‍රධාන බ්‍රේක් වර්ග තුනක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි සර්විස් බ්‍රේක්. එහෙම නැත්නම් ෆුට් බ්‍රේක්. ඒ කියන්නේ අපි කකුලෙන් පාගලා බ්‍රේක් ගන්න එක. දෙවෙනි එක තමයි හෑන්ඩ් බ්‍රේක්. එහෙම නැත්නම් පාකින් බ්‍රේක්. පාකින් බ්‍රේක් පාවිච්චි කරන්නේ අලුත් වාහනවල. ඒ වගේ හෑන්ඩ් බ්‍රේක් නැති නිසා තුන්වෙනි එක තමයි එන්ජින් කන්ට්‍රෝල් බ්‍රේක්. එහෙම නැත්නම් එක්සෝස් බ්‍රේක්. මුළු කාලේ වාහන වලාවේ මෙකනිකල් බ්‍රේක් ඒ කියන්නේ ලීවර් ක්‍රමයක් ප්‍රයෝගික කරගෙන බ්‍රේක් ක්‍රියාත්මක කරේ ඒවා දැන් බලාගන්න පුළුවන් බයික් වල පිටිපස්සේ රෝද වල තියෙනවා බයිසිකල් වලත් මෙකනිකල් බ්‍රේක් තමයි තියෙන්නේ ඊට පස්සේ ඒක තිබ්බ දුර්වලතා හින්දා හයිඩ්‍රොලික් බ්‍රේක් වලට මාරුණා ඒ කියන්නේ අපි දැන් වර්තමාන වාහන වල තියෙනවා බ්‍රේක් ඔයිල් දාලා පාවිච්චි කරන්නේ ඒ හයිඩ්‍රොලික් බ්‍රේක් බර වාහන වල පාවිච්චි කරනවා එයා බ්‍රේක් එන්ජින් එකේ බලයෙන් පිස්ටන් නැක් වැඩ කරවලා එයා ලෝඩ් එකක් හදාගෙන ඒකෙන් තමයි බ්‍රේක් වැඩ කරන්නේ බ්‍රේක් ගැන කියලා දෙන්න තියෙන මූලිකම දේවල් ටික තමයි ඒ ටික මම ඉස්සරහට කරන වීඩියෝ වලින් බ්‍රේක් පද්ධතියේ තියෙන කොටස් එකින් එක හඳුන්වා දීලා ඒවාගෙන දෝෂ පිළිබඳ ඔකට දැනුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟ වීඩියෝ එකේ හම්බුමු